සාතිකය නැත්තමයි තනින් සමහර අංශයන්වල විදේශගත වීමද නැතිවක් තමයි. ඒ රැකියාවට ගියාට පස්සේ දරුවෝ මොන දෙන දේ තමයි එයාට ඒ රැකියාවට සුදුසුකම් නොලැබීම. අපේ එන්වී ග්‍රාම තුළ අනිවාර්යයෙන්ම තියෙනවා මේ ළමයාට අනිවාර්යයෙන්ම වෘත්ති පුහුණුවක් වගේම රැකියාව පැහැදිලි. ජාතික මධ්‍යස්ථාන තියෙනවා හතක් තියෙනවා. ඊට අමතරව තියෙනවා දිස්ත්‍රික් කාර්යාල 25 සම්බන්ධ වෙලා තියෙනවා. අයිබෝව ජීවිතේ අපි හැමෝම අඩියක් හරි ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම අපි උත්සාහ කරනවා අපේ ජීවිතේට යමක් එකතු කරගන්න. මේ දේ අපිට නොමිලේ ලැබුණොත් මම මේ කියන්නේ මොකක් ගැනද? මං ඇවිල්ලා ඉන්නේ කොහෙටද? මං ආව එක්කරගෙන ආවේ කොහෙටද? ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න ඔයාට උදව් වෙන්න නොමිලේ හදාරන්න පුළුවන් පාඨමාලාවල් තියෙන තැනකට තමයි අද මං ඇවිල්ලා ඉන්නේ. ඉතින් 100ට 100ක් නොමිලේ පාඨමාලාවක් හදාරලා ඔයාගේ ජීවිතය ජය ගන්න මම අද උදව් කරන්න ලෑස්ති. ඉතින් මේ තැන තමයි VTA. එහෙම නැත්නම් Vocational Training Authority. එහෙම නැත්නම් අපි කියනවා වෘත්තීය පුහුණු අධිකාරියේ බටුහේන ශාඛාවේ තමයි මම දැන් ඉන්නේ. ඉතින් මේ ගැන වැඩිතරතරතුරු කතා කරන්න කලින් මම කියන්න කැමති විශේෂයෙන්ම අපි මේ උත්සාහයගෙන එන්නේ 100%ක්ම නොමිලේ. ඒ කියන්නේ කිසිම මුදල් අය කිරීමකින් තොරව මේ උත්සාහය ඔයාලට ගෙනත් දෙන්නේ මෙච්චර අමාරු කාලෙක ඔයාව අඩියක් හරි ඉස්සරහට ගෙනියන්න ඕනි නිසා. ඉතින් අපි ආයෝ පිළිගනිමු. මේ ගැන වැඩි විස්තර කතා කරන්න මම ආයව සම්බන්ධ කරගත්තා. ඇයි කවුද? අපි බලමු. ඔව්. ස්ථානභාර නිලධාරි ඊලංකා ප්‍රේමරත්න. ඇය තමයි අපේ වැඩසටහනට අද කැඳවාගෙන ආවේ. හේතුව ඇය තමයි මේ ගැන කතා කරන්න හොඳම කෙනා. මැඩම් අයබෝවන්. අයිබෝවන්. මැඩම් එක්ක අපි ගොඩක් දේවල් අද කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මොකද මිනිස්සු සල්ලි වියදම් කරලා දෙයක් කරනවා නම් ඕනි කෙනෙක් කියයි. හැබැයි නොමිලේ ළමෙක්ට දෙයක් දෙන්න පුළුවන් දෙයක් නම් කට්ටිය ටිකක් කියන්න හොරයි. මොකද ඒකට දෙන වටිනාකමත් මිනිස්සු අඩු කරලා තියෙන නිසා. ඉතින් මම මුලින්ම දැනගන්න කැමතියි මැඩම්, VTA කියන්නේ මොකක්ද? මේ වෘත්තීය පුහුණු අධිකාරියේ තියෙන ප්‍රධාන අරමුණ මේ ගැන චුට්ටක් අපිට විස්තර කියන්නකෝ. මෙහෙමයි. VTA කියලා කියන්නේ Vocational Training Authority. ඒ කියන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කියලා කියන්නේ වෘත්තීය පුහුණු ලබා දෙන ප්‍රමුඛම පෙළේ ආයතනයක්. ඉතින් අපි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන අතරින් අපි දැන්ට ඒ ශ්‍රේණියේ ආයතනයක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් අපේ 1995 අගෝස්තු මාසයේ අපේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ කරේ. ඉතින් ඒ ආරම්භ කරලා අද වර්තමානයේ වෙන විට අපේ දිස්ත්‍රික්ක පුරාම ලංකා පුරාම සෙන්ටර්ස් තියෙනවා 210ක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 7කින් වගේ සමධ්‍යස්ථාන අපේ දිස්ත්‍රික්ක පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් එතනදී අපි ගත්තාම අපේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රධානම පරමාර්ථය තමයි මේ අපේ රැකියා විරහිත දුවා දරුවන්ට රැකියාව ලබා දීම තමයි මූලිකම අරමුණ වෙන්නේ. මොකද අපේ ගම්බද සිටින දුවා දරුවන් හරහා ගොස් ඒ කියන්නේ ඒ දරුවන්ට වෘත්තීය පුහුණු ලබා දීලා ජීවිතය රැය ගන්න අවස්ථාවක් ලබා දෙන එක තමයි අපේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධානම අභිප්‍රාය වන්නේ. ඉතින් අපේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මුළු සමස්ත ලංකා පුරාම දිස්ත්‍රික් වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ දිස්ත්‍රික් අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි මම අද මේ කතා කරන බටුවෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවිදිලා තියෙන්නේ. ඉතින් බටුවෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කියලා ගත්තාම බටුවෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පුරාම අපේ කලාප වගේ වර්ෂෙන් මධ්‍යස්ථානය ව්‍යාප්ත වෙලා තියෙනවා. දිස්ත්‍රික්කයේ පුරාම කලාප තුනක් තමයි අපේ මධ්‍යස්ථානය ව්‍යාප්ත වෙලා තියෙන ක්‍රමවේදය. ඒ ගත්තාම මේ කලාප තුන වැටෙන අපේ ඇල්විගොඩ කලාපය වෙනවා. ඊට අමතරව අපේ තියෙනවා ඇඹිලිපිටි කලාපය සහ බලංගොඩ කලාපය කියන කලාප තුනකින් අපේ පාඨමාලා පැවැත්වෙනවා. එතකොට ඒ කලාප තුනේ ගත්තට පස්සේ අපි ඇලිගොඩ කලාපය ගත්තොත් එහෙම ඒ ඇලිගොඩ කලාපයේද අපේ මධ්‍යස්ථාන පැරමඩුල මධ්‍යස්ථානය ඒ වගේම
අපේ බටුවේන මැදස්ථානය අයත් වෙනවා. එතකොට ඊට අමතරව අපේ ඇඹිලිපිටි කලාපය ගත්තොත් එහෙම ඇඹිලිපිටි කලාපයට මේ තියෙන අපේ කහවත්ත මැදස්ථානය. එතකොට ඇල්ලගවත්ත මැදස්ථානය ඊළඟට ගොඩක වෙලා ඊළඟට ඇඹිලිපිටිය ඊළඟට අපේ කොතලාවල කියලා මැදස්ථාන තියෙනවා. ওই මැදස්ථාන ටික තමයි අපේ ඇඹිලිපිටි කලාපයට තියෙන මැදස්ථාන වෙන්නේ. බලංගොඩ කලාපය ගත්තාම බලංගොඩ කලාපෙත් අපේ තියෙනවා අපේ හිඟුරහාර මේ සෝරි තුඹගොඩ වෘත්තිපූර්ණ මැදස්ථානය ඊළඟට අපේ කල්තොට මැදස්ථානය වගේම මේ අපේ තියෙනවා තව තුඹගොඩ මැදස්ථානෙත් එක්ක මේ මැදස්ථාන ටික පිරලා තියෙනවා. මේ මැදස්ථානවල ගත්තාම අපේ සියලුම සමස්ත දිස්ත්‍රික්කයේ තුලම ගත්තාම සෙන්ටර්ස් 12ක් තියෙනවා. ඒ සෙන්ටර්ස් 12ම අපේ පාඨමාලා 42ක් ක්‍රියාත්මක කරනවා. ඒ පාඨමාලා අපිට නොමිලේ හදාරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔව් මැඩම්. බලන් ඉන්න අයටත් මටත් තිබුණු ප්‍රශ්නයක් ඔන්න විසඳුණා. ඒ කියන්නේ VTA කියන්නේ මොකක්ද? අපි අහලා තියෙනවා සමහර අය කියනවා VTA එකේ කෝස් එකක් කරනවා කියලා. හැබැයි වෘත්තීය පුහුණු අධිකාරිය ගැන අපි දැනගෙන හිටියේ නැහැ. මම හිතනවා අපිට හරිම උත්තරේ ලැබුණා කියලා. ඉතින් මැඩම් මම යන්න ලෑස්ති මගේ දෙවෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ දැන් ලංකාවේ ළමයි ගොඩක් අය එහෙම නැත්නම් මගේ යාළුව පවා කියලා තියෙනවා. මම NVQ level 4 කරනවා NVQ level 3 කරනවා මේ විදිහට. යාළුවෝ කියනවා group වල share වෙනවා. ඒ වුණාට අපි ඇත්තටම දන්නේ නැහැ. ඇත්තටම මම දන්නෙත් නැහැ මැඩම් පෞද්ගලිකව. NVQ level එකක් කියන්නේ මොකක්ද? NVQ කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම මැඩම්ගෙන් අහන්න කැමතියි. බලන් ඉන්න අයටත් වැදගත් වෙයි. NVQ කියන්නේ මොකක්ද? මොකක්ද මේක levels මොනවාද? ඒ ගැන අපි කතා කරමු මැඩම්. ඇත්තටම සෙවන් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ අද ගත්තර පස්සේ අද කාලිනෝ හොඳ ගැලපෙන පිළිතුරක් මට දෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද හේතුව අද වර්තමාන තියෙන තත්ත්වයත් එක්ක මේ අපේ NVQ කියන එකට දැනුවත් හෝ නොදැනුවත් දැන් හොඳ ප්‍රචාරයක් තියෙනවා. සමහර අවස්ථාවලදී අපිට දුරකථනය අමතුම් වෙනවා. මේ NVQ ආයතනයේද NVQ සහතිකයක් දෙනවද නැත්නම් NVQ කෝස් එකක්ද කියලා. ඉතින් මම හිතන්නේ අපේ NVQ කියන එක නම් දැනුවත් වෙලා තියෙනවා. නමුත් විධිමත් ආකාරයට NVQ එකක් දැනුවත් වෙලා නැහැ. ඉතින් ඇත්තටම ගත්තාම මිස් එවන්දි දැන් අපි වර්ෂයක් ගත්තට පස්සේ වර්ෂයක අපේ සාමාන්‍ය පෙළ සමත්වන පිරිස සහ සාමාන්‍ය පෙළට පෙනී සිටින පිරිස උසස් පෙළට පෙනී සිටින පිරිස උසස් පෙළ සමත්වන පිරිස ඔය පිරිස අතර ගත්තට පස්සේ අපිට දැන් සාමාන්‍යයෙන් ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් නැත්නම් එයාලගේ අරමුණ සාමාන්‍යයෙන් අධ්‍යාපන හදාන්න කෙනෙක්ගේ අරමුණක් වෙන්නේ මම හිතන්නේ අපේ උපාධිය ඒකයි අනිවාර්යයෙන්ම එයාලගේ බලාපොරොත්තුවක් වෙන්නේ. නමුත් අපිට උපාධිය දක්වා ගමන් කරන්න සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ සමත් වෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා අර ඉසෙට් රෑන්ක් එකත් ඒ ආකාරයෙන් අපිට තියෙන්න ඕනේ කියලා දන්නවා. ඉතින් එහෙම නමුත් අපිට ওই தත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ සීමිත සංඛ්‍යාවකට විතරයි. එතකොට ගත්තාම අපි මේ සීමිත සංඛ්‍යාවත් එක්ක යන ලක්ෂ අපි ලක්ෂ ගානක් ඔය අභියෝගයට මුහුණ දෙන්න බැරුව මම හිතන්නේ එයාලා සිරු දෙනාම නිවසේ සිටිනව නැත්තම් එයාලට අරමුණක් නැතුව ඉන්නවා. එහෙනම් එතකොට ඒ දරුවන්ට යන අරමුණ මොකක්ද? එතකොට තවත් පිරිසක් ඉන්නා ඔය අතරින් උපාධි ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා පෞද්ගලික අධ්‍යාපනය හරහා. ඒතර පෞද්ගලික අධ්‍යාපනය හරහා මේ අපිට උපාධි ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ උපාධි ආකාරයෙන් ගන්නකොට වගේම ඊට අමතරව තියෙනවා තවත් ඔය අතරින් පිරිසක් අයින් යොමු වෙනවා. වෙනත් පාඨමාලාවකට හෝ වෙනත් ප්‍රයිවට් අධ්‍යාපනයේ යොමු වෙනවා. එතකොට මේ අපිට දරුවන්ට ওই ආකාරයෙන් අභිප්‍රායනවට යොමු වෙන්න පුළුවන්. අපි පෞද්ගලික ආයතනට යොමු වීමක් ගැන කතා කරනකොට එතනත් අපිට හම්බ වෙනවා විවිධ සහතික හම්බ වෙනවා විවිධ සහතික හම්බ වෙලා උපාධි මට්ටම් කේකේ විවිධ කාලයත් එක්ක ගොනු කළ සහතික හම්බ වෙනවා. එතනදී සමාන අවස්ථාවලදී ඒ දරුවා ඒ සහතිකය අරගෙන යනවා රැකියාවකට. ඒ රැකියාවට ගියාට පස්සේ දරුවා මුණ දෙන දේ තමයි එයාට ඒ රැකියාවට සුදුසුකම් නොලැබීම. හේතුව ඒ ආයතනය තුළ විධිමත් ආකාරයට අධ්‍යාපනය නොලැබීම. ලැබෙන වෘත්තීය පුහුණුවක් වෙන්න පුළුවන් වෘත්තීය පුහුණුවට අදාළ පාඨමාලාවක් වෙන්න පුළුවන්. නමුත් විධිමත් ආකාරයක් ඒ පාඨමාලාව තුළ නැහැ. ඉතින් ඒ අවස්ථාවේ ඔන්නෝ කියන හේතුව, ඒ කියන්නේ පළවෙනි හේතුව, ඒ කියන්නේ උසස් අධ්‍යය, ඒ කියන්නේ උපාධිය දක්වා ගමන් කරන්න බැරි පිරිස ඉන්න පිරිසක් වගේම සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච පිරිස, එතකොට පෞද්ගලික අධ්‍යාපනයට යොමු වෙන පිරිස, ඔය කියන සියලුම පිරිසට විධිමත් විදියට අපිට මේ පුහුණුව ලබන්න හැකියාවක් නැහැ. ඉතින් ඔය කියන හේතු පරමාර්ථයෙන් තමයි විද්‍යා වෘත්ති කොමිසම් සමාවගෙන් NVQ සහතිකයක අවශ්‍යතාවයක් පෙන්වා දුන්නේ. ඒ ආයතන මැදිහත් වෙලා තමයි ඔය කියන පාර්ශවයන් උදෙසා විධිමත් ආකාරයට NVQ සහතිකයක් ලබා ගන්න ක්‍රමවේදයක් සැකසුනේ.
ඉතින් ඒ NVQ පාත් එක ගත්තාම අපේ ආරම්භයේ පළවෙනි ලෙවල් එක කියන්නේ කියන්නේ ලෙවල් 1 ලෙවල් 2 ලෙවල් 3 ලෙවල් 4 5 ලෙවල් 6 කිය වගේම 7 7 කියන්නේ උපාධි මට්ටම. එතකොට මේ තියෙන උපාධි මට්ටමට යන ක්‍රමවේදය තමයි සැකසලා තියෙන්නේ. ඉතින් ඒ ගත්තාම අපේ මම කෙටියෙන් කියන්නම්. එතකොට 1 2 3 4 කියලා කියන්නේ සාමාන්‍ය අපිට සහතික පත්‍ර පාඨමාලාවක් විදිහට අපි සැලකෙන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ මේ බටුවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඒ වගේ ට්‍රේනින් සෙන්ටර්ස් වලට සම්බන්ධ වෙලා එයාලා තෝරාගත්ත පාඨමාලාව ඔස්සේ එයාලට පුළුවන් කමක් තියෙනවා අනිවාර්යයෙන්ම NVQ ලෙවල් 4 දක්වා නැත්නම් 4 වෙනි මට්ටම දක්වා සහතික පතක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතනදී අපි මම තවත් නැවත පොඩ්ඩක් කෙටියෙන් දැනුවත් කරන්නම් මේ එකේ NVQ ලෙවල් 3 මට්ටම 4 මට්ටම අතර වෙනසක් තියෙනවා. එතකොට 3 මට්ටම කියලා කියන්නේ අපේ සාමාන්‍ය අධීක්ෂණ යටතේ පුරුදු වෙන පුරුදු වීමක් තමයි සිද්ධ වෙන්නේ. අවසාන එකෙන් තමයි අධීක්ෂණ යටතේ තමයි දරුවා කටයුතු කර යුත්තේ. නමුත් අපි ලෙවල් 4 ලෙවල් 4 ගත්තට පස්සේ අනිවාර්යයෙන් ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් හැකියාවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔය දෙකම ගත්තාම සහතික පත්‍රයක් තමයි දරුවාට අතටම හමු වෙන්නේ. ඉතින් එතනින් ඊට පස්සේ දරුවාට අපි ඒ එතනදී අපිට අධ්‍යාපනය කියන එක අදාළ වන්නේ නැහැ. ඒ කියන්නේ අපි උදාහරණයක් ඉදිරියට ගත්තේම තම දරුවම සමාජ සාමාන්‍ය පෙළ සමත් වෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ සමත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා ආර්ථික ප්‍රශ්න මත එයාලට මේ සාමාන්‍ය පෙළ හදාරන්න බැරි ළමයි ඉන්නවා. ඉතින් ඒක විශේෂයෙන් මේ කාලේ හැටියට නේද මඩම්? අනිවාර්යෙන්ම. ඉතින් ඒ දරුවන්ට එතකොට යන්න මට්ටමක් නැහැ. නමුත් ඒ දරුවන්ට ආරම්භය ගත්තා මේ දරුවන්ගේ දෙමාපියෝ ගත්තාම එයාලා ලොකු හිණයක් තියෙනවා. එයාලත් ආසයි අත්‍යම උපාධියක් ගන්න නේද? හොඳ රැකියාවක් කරන්න ආසයි. ඉතින් එහෙම නම් මම හිතන්නේ ඒක ඒ දරුවන්ටත් එහෙනම් අධ්‍යාපනයකින් තොරව සුදුසුකමක තොරව කිම්ම අනිවාර්යෙන් ඇතුල් ගන්න පුළුවන් වගේ උපාධියට යන්න පුළුවන් මාර්ගය තමයි මේ NV කියන මාර්ගය. එතකොට එයාට අධ්‍යාපනයකින් තොරව අපි පළවෙනි අදියර තුල අපිට එයාට සම්බන්ධ වෙන්න පුළුවන් NVQ ලෙවල් 4 දක්වා. නමුත් අපිට අධ්‍යාපනයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද දැන් අපිට අපේ තෘතිය වෘත්ති කොමිෂන් සභාව මගින් හඳුන්වලා දීලා තියෙනවා මේ NVQ ලෙවල් 3 හා 4 කියන ඒ කියන්නේ 4 අධ්‍යාපන ඒ කියන්නේ අධ්‍යාපන සමගාමී කරලා තියෙනවා. මම ඒක උදාහරණයක් විදිහට කියනවා. ඒ කියන්නේ අපි NVQ ලෙවල් 3 ගන්න දරුවා සැලකෙන්නේ එයා සාමාන්‍ය පෙළ සමත් දරුවෙක් විදිහට. මොකද ඒ දරුවට ඉදිරියට ගමනක් යනකොට වෘත්තියේ ගමනක් යනකොට ඒ සමහර ලාවට ඒ දරුවට හැකියාවක් නැහැ. මොකද මේ අධ්‍යාපනයේ අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ දරුවට ලෙවල් 3 සහතිකේ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කියන්නේ එයා සාමාන්‍ය පෙළ සමත් විදිහට තමයි සැලකෙන්නේ. එතකොට NVQ ලෙවල් 4 සහතිකේ ගත්ත දරුවා සැලකෙන්නේ අනිවාර්යයෙන්ම එයා උසස් පෙළ සමත් කියන දරුවා මේ හැටියට තමයි එයාගේ අධ්‍යාපනයේ හඳුන්වා දෙන්නේ. එතකොට අපිට ඔය එතකොට ලෙවල් 4 මට්ටමට ගිහිල්ලා ඉතින් පස්සේ අපිට පුළුවන් ලෙවල් 5 ඒ කියන්නේ අපේ ලෙවල් 5 සලකන්නේ ඩිප්ලෝමා මට්ටම ඊළඟට ලෙවල් 6 උසස් ඩිප්ලෝමා මට්ටම ඊළඟ ලෙවල් 7 කියන්නේ ඩිග්‍රී මට්ටම. ඔව්. ඉතින් අර අර ඒ දරුවගේ අධ්‍යාපන අතනමග නතර වුණත් එයාගේ සීනි සබය කරගන්න අවස්ථාව පුළුවන්. ඉතින් එතෙන්දී අපිට අර අධ්‍යාපනයත් එක්ක සමගාමී යනවා කියන එක මම 7 මේනි 7 ව විස්තර කරන්න. දැන් අපිට සමහර අවස්ථාවල තියෙනවා ඒක විශේෂිත පාඨමාලාවලට තියෙනවා මේ ලෙවල් 4 හදාරන ලෙවල් ඒ කියන්නේ ලෙවල් 4 හදාරලා අපිට පුළුවන් ඒ වගේම ඒ ලෙවල් තියෙනවා නම් අපිට ලෙවල් 5 කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ලෙවල් 3 ලෙවල් 3 තියෙන කෙනාට ඊළඟට උසස් පෙළ සමත් නම් හැබැයි මේ 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 කියන පණිවිඩය හැම පාඨමාලාවට නෙවෙයි මිස්ටර් වන්ද මම කියන්නේ සමහර පාඨමාලා තියෙන ලෙවල් 3 තියෙනවා නම් උසස් පෙළ සමත් නම් ලෙවල් 5 කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතනදි අපේ උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තියෙනවා එතනදි උසස් පෙළ විෂය ධාරාව පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ කියන්නේ තෝරගන්න පාඨමාලාව ඒක බලනකොට අනිවාර්යයෙන්ම මේ තෝරා ගැනීමක් කරන්න තියෙනවා එයාගේ විෂය ධාරාව. කියන්නේ එයා මේ තාක්ෂණ විෂය ධාරාවද ආධාරලා තියෙන්නේ. එහෙම නම් විද්‍යා මේ විෂය ධාරාවද කියන එක අනිවාර්යයෙන්ම මේ කියන්නේ පිළිබඳ සුවබැරීමක් කරනවා. ඉතින් ඊට පස්සේ දරුවා යොමු කරගන්න උපාධිය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ඔව් මැඩම්. මට තිබුණ ප්‍රශ්නයක් තමයි NVQ කියන්නේ මොකක්ද කියලා. මම ඒකට හරියටම උත්තරේ දැනගත්තා. NVQ level 3 කියන්නේ all levels සුසුකම් මට්ටම, 4 කියන්නේ A levels. ඊට පස්සේ NVQ level 7 සම්පූර්ණ කරා කියන්නේ අපි උපාධිධාරී මට්ටමටම සුසුකම් තියෙනවා.
මගිතන්නේ මං වගේම බලන් ඉන්න අයත් ඒ පැහැදිලි කිරීම හොඳටම ඔළුවට දාගන්න ඇති කියලා. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්න තමයි මැඩම් මේ NVQ කියන දේ ඩිග්‍රී එකත් එක්ක වෙනස් වෙනවද කොහෙදි හරි අපිට ඒක ගැන විස්තරයක් කියන්නකෝ. මම මිස් වුණා. මං හැබැයි මුලදී අර NVQ ගැන කතා කරන්න විස්තර කරා. මොකද අපි ඩිග්‍රියක් ගන්නකොට උපාධියක් ගන්නකොට පාසල් අධ්‍යාපනයත් එක්ක අපිට පාසල් විෂය ධාරාවත් එක්ක උපාධිය ගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. ඒක අමතරව අපිට අපේ තියෙන වෘත්ති කියන්නේ අපේ වෘත්ති ඔස්සේ උපාධිය ගන්න පුළුවන්. දෙකේ වෙනස තියෙන්නේ අපිට අපේ NVQ රාමු මත අපිට උපාධියක් ගන්නවා නම් අපේ අපේක්ෂිත වෘත්තියක් අපිට තියෙනවා. එතකොට රැකියාව වෙනද පුළ කෙරෙම විවෘතයි අපිට. विशेष उपाधि दर यानकेस्तर कराट उपाधि लेवल थ्री नेता लेवल फोर आप पूर्तिपूर्ण मध्यस्थान वाले संबंध में पुलवा इलांगता आप लेवल फाइव करना वाला अनिवार्य दर्व संबंध में टेक्निकल कॉलेज चलेगा टेक्निकल कॉलेज आप तीन डिस्ट्रिक्ट कॉलेज आप तीन सीलम डिस्ट्रिक्ट कॉलेज तीन इलांग लेवल फाइव करना दर्व लेवल सिक्स करना वाला आप टेक्निकल कॉलेज चलेगा तरह यूनिवर्सिटी कॉलेज इवे संबंध में उपाधि दुलाम तीन ඉතින් එතනදී අපිට බලන්නේ විශේෂයෙන්ම අර ලෙවල් 4 තියෙනවා නම් 5 කරන්න පුළුවන් හැකියාව තියෙනවා 5 තියෙනවා නම් 6 කරන්න පුළුවන් හැකියාව තියෙනවා 6 තියෙනවා නම් අපේ කියන්නේ ඔකේ උසස් ඩිප්ලෝමා මට්ටම තියෙනවා උපාධි දක්වා ගමන් කරන්න පුළුවන් කාලය තියෙනවා ඉතින් අපිට සාමාන්‍යයෙන් ගත්තාම සාමාන්‍ය උපාධියක් වගේම තමයි මොකද කාලය අපිට අවුරුදු 4කින් වගේ සම්පූර්ණ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නමුත් අපිට අර පාසල් අධ්‍යාපනයේදී වගේ අර අපිට උසස් පෙළ අසමත් වුණත් පරි සාමාන්‍ය පෙළ අසමත් වුණත් පරි නැවත විභාගයට පෙනී සිට එම යන්නුන් කාලයක් යන තු නිසා මම හිතන්නේ වගේම රැකියාව වෙනදකල වගේම අපේ රටේ ආර්ථිකයට ගැළපෙන වෘත්තියන් එකතු කළ තමයි මේ අපේ විශ්වවිද්‍යාලව හදලා තියෙන්නේ ඒක නිසා මම හිතන්නේ ඒ ඔස්සේ වෘත්තිය පුහුණු ලැබලා උපාධියක් ගන්නවා නම් සාමාන්‍ය උපාධියක් ගන්නවට වැඩිය මම හිතන්නේ රටටත් අපිට ලොකු සේවාවක් වගේම අපේ රටේ ඉන්න දුව දරුවන්ට හොඳ සේවාවක් කරගන්න පුළුවන් ආර්ථික සංවර්ධනය කරගන්න පුළුවන් හොඳම විදියක් කියලා මම හිතනවා අපේ මේ NVQ රාමුවසෙන් ලබා ගන්න පුළුවන් මම හිතනවා හොඳ පිළිතුරක් කියලා මොකද මේ මැඩම් කිව්වා වගේ ලංකාවේ දැන් තියෙන ආර්ථික මට්ටමත් එක්ක අපි gedera ඉන්න කාලේ අඩු කරොත් අපිට ඵලදායි වැඩක් කරගන්න පුළුවන් ඉතින් අර කැම්පස් යන්න එනකන් ඉඳලා කැම්පස් ගිහිල්ලත් අපි අවුරුදු ගාණක් දුක් විඳින අවස්ථා තියෙනවා අත්දැකීම් එක්කම ඉතින් මැඩම් අපිට පුළුවන් NVQ ලෙවල්ස් වලින් මේ උපාධි සුසුකම දක්වාම ඒ කතා කරපු විදිහට යන්න. එතකොට මං හිතන්නේ මැඩම් කෝගේ අවුරුදු 4ක් යද්දි NVQ පැත්තෙන් ගියත් උපාධිධාරී මට්ටමට එන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේම රැකියාව අනිවාර්යයෙන්ම මේ අපිට සොයන්න අවශ්‍යතාවය නැන්නේ. මොකද වෙළඳපොළ හොයනවා සුදුසුකම් තියෙන දරුවෝ. ඒක නිසා ඒ දරුවට යන්න පුළුවන් ලේසිම මාර්ගයක තමයි. අනිවාර්යයෙන්. ඔව් මැඩම්. බලංගින්න අය අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ කෝස් එකේ තියෙන වැදගත්කම මොකක්ද? ඒ කියන්නේ ලංකාවේ හා පිටරට මේ දෙකම ගත්තාම මේ කෝස් එක කළා අපිට මොනවද තියෙන වැදගත්කම කියලා. ඒකට උත්තරයක් දෙන්න. ඔව්. මොන සෙවන්නේ හොඳ ප්‍රශ්නය. මොකද අද තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක මොකද අපිට ගොඩක් දරුවන් අහන ප්‍රශ්නක් තමයි ඒක. ඇත්තටම අද ගත්තාම මුලදී අපි ඔය NVQ පාඨමාලා ගැන කතා කරාම ලංකාවත් තමයි අපි වැඩි වශයෙන් යොත් කරලා තිබුණේ. දැන් අන්තර්ජාතික දක්වා NVQ ගැන මේ කතා කිරීමට පෙළඹෙනවා. මොකද හේතුව මේ විදේශගත වීම සම්බන්ධව. දැන් මොන වෘත්තියක් කරලා වුණත් විදේශගත වෙනවා නම් අනිවාර්යයෙන්ම NVQ සර්ටිෆිකේට් එකක් තියෙනවා කියලා ගන්න. දැන් අපේ ගත්තා විදේශීය වණිජ කාර්යාංශය එයාගත් වෘත්තියක් නෙවෙයි අපේ विदेश बलाकृत
අද යුකේ කියනක ඒ වගේ උපද ජාති වෘත්ති සිස්කම් නැත්නම් ඉංග්‍රීසි සාහිත්‍ය ඉච්චර පිළිගැනීමකට ලක් වෙලා තියෙනවා. ඒ සාහිත්‍ය නැත්නම් තියෙනවා. ඔව්. මේ සාහිත්‍ය නැත්නම් අයිතනි සමහර අංශයන් වල විදේශ රැකීමකට නොහැකි මට්ටමක් තියෙනවා. තියෙනවා. ඔව් මැඩම්. දැන් අපි කෝස් එකකට ඇප්ලයි කරන්න කලින් කොහේ හරි ඉගෙන ගන්න යන්න කලින් ළමයි බලනවා මේ ආයතන පිළිබඳව ඒකේ වටපිටාව පිළිබඳව. ඉතින් මේ ආයතනේ VTA මේ ශාඛාව ඒ වගේම මේ ලංකාවේ අනිකුත් පැතිලා තියෙන ශාඛාවන් මේ තියෙන මේ සම්බන්ධතාවය මොන වගේද නෙට්වර්ක් එක මොන වගේද? ඉතින් අපේ ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරිය ගත්තට පස්සේ ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරිය මිස්සේ ගොම්බි අපේ සභාපතිතුමා වගේ උපසභාපතිතුමා වගේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමන්විතයි. ඊට අමතරව අපේ අධ්‍යක්ෂ ජෙනරාල් ජෙනරාල් තමයි අපේ ආයතනයේ සුපදාන බලධාරී විදිහට සැලකෙන්නේ. ඊට අමතරව අපේ තියෙන මධ්‍යස්ථාන ගත්තාම ලංකාවේ තියෙන 210ක මධ්‍යස්ථාන තියෙනවා සෙන්ටර්ස්. ඒ සෙන්ටර්ස් වගේම ජාතික මධ්‍යස්ථාන තියෙනවා 7ක් තියෙනවා. ඊට අමතරව තියෙනවා දිස්ත්‍රික් කාර්යාල 25ක් සමන්විත වෙලා තියෙනවා. ඒ දිස්ත්‍රික් වල ගත්තාම දිස්ත්‍රික් වල මෙහෙයුම් කටයුතු සිද්ධ කරන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා සහකාර අධ්‍යක්ෂතුමා කියන ප්‍රධාන නිලතලයක් අපේ තියෙනවා. ඒ නිලතල වගේම ඊට පස්සේ සාමාන්‍ය කාර්යාල කටයුතුත් එක්ක මේ ගත්තා දිස්ත්‍රික් මධ්‍යස්ථාන විස්ථාන බලධාරි හා කාර්ය මණ්ඩලය සමන්විතයි. ඉතින් ඒ නිසා ඒ තමයි අපේ ආයතන ව්‍යාප්ත වෙලා තියෙන කාර්ය. ඔව් මැඩම්. මේ විස්තර ටික අහන් ඉඳලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේකට ඇප්ලයි කරන්න ඕනි කියලා. අපි කිව්ව කරුණු කාරණාවල වැදගත්කමත් එක්ක විශේෂයෙන්ම 100%ක් නොමිලේ ඉතින් මේ දේවල් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් මම දැනගන්න කැමති ඇත්තට මොනවාද මේකට ඕනි සුදුසුකම් අපි මේකට ඇප්ලයි කරනවා නම්. ඔව් මිස් වන්දි මේ අපිට මෙහෙම තෝරාගත්ත පාඨමාලා දෙක තුනකට පමණයි සුදුසුකම් බලන්නේ. ඉතින් උදාහරණයක් විදිහට අපිට පරිගණක කාර්යයේ තියෙන පාඨමාලා. එතකොට ඊට අමතරව අනිත් පාඨමාලා ගත්තාම අපිට අධ්‍යාපනයේ කියන්නේ සුදුසුකමක් නැහැ. කියන්නේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරන පාඨමාලා තියෙන වගේම අපේ ගත්තාම ඉදිකිරීම ශේෂයට අදාළ තියෙන පාඨමාලා 9 වසර සමත් 9 වසර අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ අධ්‍යාපනයේ කියන ඒ සියලුම කැටගරි වලට දරුවා ඇතුළත් අපිට පාඨමාලා සම්බන්ධයෙන් පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට අවශ්‍ය කියලා විශේෂ සුදුසුකමක් ඇත්තටම නැහැ. ඇත්තටම නෑ. අර අපේ තියෙන තොරගත් පාඨමාලා වලට අර උඩටයි ඒ වගේ සුදුසුකමක් තියෙනවා. තවත් දෙයක් තියෙනවා සෙව්වන්දි. මම අර මුලදී කිව්වනේද මේ අර අපේ ලෙවල් 5 කරනවා නම් එතනදී අපිට සමහරට උසස් පෙළ විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාලා තියෙන අවස්ථා තියෙනවා. මම මේ ගොඩක් කාලවලට දැනුවත් කරේ සෙව්වන්දි මේ लेवल 4 මට්ටම लेवल 3 මට්ටම දක්වා තියෙන පාඨමාලා එක තමයි දැනුවත් කරේ. නමුත් ඒ පාඨමාලාවල් වලත් සෙවන්දි සමහර අවස්ථා තියෙනවා. සමහර පාඨමාලා අර මම මුලදී දැනුවත් කරා වගේ අධ්‍යාපනය කියන්නේ පරිගණක කාර්යයේ තියෙන පාඨමාලාවලට ඒ කියන්නේ ගණිතය ඉංග්‍රීසි කියන විෂය පිළිබඳ අවධානයක් යොමු කරනවා. ඒ පාඨමාලා ඇරෙන්න සාමාන්‍ය ලොකු සුචකමක් දරුවා බලන සාමාන්‍ය පෙළ සමත් වේ තිබීම වගේම අනිවාර්යයෙන්ම සාමාන්‍ය පාඨමාලාවට බලන්න. ඔව් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තටම VTA වෘත්තීය පුහුණු අධිකාරිය මේ වචන වල තියෙන බර ස්වභාවයත් එක්ක සමහර ළමයි හිතන ලොකු සුසුකමක් අවශ්‍යයි කියලා මේවට යොමු වෙනවා. ඔව් ඉතින් මම හිතන හොඳ උත්තරයක් කියලා. ඔව් ඒ වගේම නැත්තම් දරුවා සාමාන්‍ය පෙළ අසමත් කියන්නේ මම අසමත් කියන කේ තේරුම ඒ කියන්නේ අපිට පරිගණක කාර්යයේ පාඨමාලාවක් හදාරන දරුවා මේ 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 පණිවිඩය දෙකලා එතකොට වැඩිවැටීමක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ දරුවා කියනවා එතකොට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. නැවත ඇයි මේ සම්බන්ධ වෙන්න බැරි කියන එක අහන්න පුළුවන්. ඒක නිසා ඒක මමක තෝරගත්ත පාඨමාලාවක්. ඒ කියන්නේ VQ level 4 වගේ වෙනකන් අපිට පුළුවන් 3 වගේ වෙනකන්. ඔව් පරිගණක කාර්යයේ අරින්න අනිත් පාඨමාලාවකට සුවහසක් තියෙනවා. මෙච්චර විස්තර කතා කරලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් තාම කිව්වේ නැහැනේ මේකේ උගන්වන පාඨමාලා මොනවාද කියලා. මාත් දැනගන්න කැමති මේකේ උගන්වන පාඨමාලා කීයක් තියෙනවද? මේ ශාඛාව ඇතුළත අපිට කොහොමද මේවට ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඒ process එක අපි පොඩ්ඩක් කියමු මට. ඔව්. නිවන්සී වන්ද අපේ පාඨමාලා මෙතන මධ්‍යස්ථාන විතර පාඨමාලා පහක් යනවා. එතකොට ඒ පාඨමාලාවල් ගත්තාම අපේ තියෙන ඉදිරි කාරණා ශිල්පී පාඨමාලාව ඒ පාඨමාලාව ගත්තාම එන්නේක ලෙවල් 4 මට්ටම. ක්‍රියාත්මකේන කාලය ගත්තා මාස 12ක් කාලයක් තියෙනවා එන්නේක ලෙවල් 4 මට්ටම නිසා මාස 12ක් කාලයක් තියෙනවා. ඒ වගේම තව තියෙන අපේ ඉලෙක්ට්‍රොනික පාඨමාලාව ඒකත් ලෙවල් 4 මට්ටම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙත් ඒකත් කාලය මාස 12ක් කාලයක් තියෙනවා. ඊළඟට අපේ තියෙනවා පරිගණක දුඩංග ශිල්පී පාඨමාලාව. පරිගණක දුඩංග ශිල්පී පාඨමාලාවත් එන්නේක ලෙවල් 4 මට්ටම
खाद खाली मस हाई खाली तीन इनकृति पैटर्न मेक पाठमाला ये पाठमाला मेकअप लेवल फोर मतमी खाली मस हाई इलाटे तीन इधिम जलन पाठमाला इधिम पाठमाला मस हाई संबंधित एनमिक मतमी पाठमाला लगे इतपट अपे जलन पाठमाला खाली मस हाई एनमिक मतमें ई थिंक और पाठमाला विशेष की अपे सीधम पाठमाला मिस मस मस दिखा क्यों एक अपे मस हाई अपे पाठमाला आरंभ कर सत्ती वर्ष अवस्था देखा पलवनी खंडा देवन खंडा आरंभ कर जनवरी सह अपे जू जून मस बच्चे आरंभ कर पाठमाला आरंभ कर पटमी पाठमाला फोक इलांग तपे तीन परगन जुड़ा शक्ति पाठमाला लेवल फो इवेम जलन कार्यक्रम पाठमाला ఒటిక తమ్మయ్య అప్పుడు మీ జూలై జూలై మాసం ఆరంభకరణ బలాపరుతున్న పాఠమాల టిక ఇప్పుడు మేగడ కోమల మేడం అపి అప్లై కరణ ఈ తమతరవ మిస్ ఏవన్ తవజక్ కియమన మే అప్పేర్ మాసం అపి ఆరంభకరణ పాఠమాలవ కర అవుడుద్ది అపి ముడిది కథా కరుపు మే ఎలక్ట్రానిక్ ఎలక్ట్రికల్ పాఠమాల మే దవసన అపి ఇక్కడ సమ్ముక మెయిన్ టు కంద వనవ అపి అప్పేర్ మాసం 13 దినకట ఇక ఆరంభకరణ బలాపరుతు ఏక హొంద పనివిడయ అనివార్యం ఏదెన్ కోమద అపి మేగడ అప్లై కరణ మేడం मैं मध्यम अभी सामान्यम डिस्ट्रिक हा मुलू लंकापुला गाँव अभी मध्य अभी गसट करना अभी मध्य सोशल मीडिया स्थल इवे अभी प्रचार करना इलाट अभी तीयनवा मध्य एकना तीयनवा एक हरात्मकवा सामान्य पारधि अभी धर्वा डिस्ट्रिक कार्यालय गेम अभी राज्य राज्य नीलधारी सिरदेन धन्यवाद करना थिंक अभी तुलवांग अपे डिस्ट्रिक्ट प्रादेशिक लेखन कार्यालय विनम निधारी मेकिन निपुणता संबंध निधारी के इतम संबंध पुलवांग विनाम याट ऐद पता क्लब आदि ये अश्विन पाठमाला अब यमेन पुलवांगवा एमन तपे वेबसाइट विनम तीन वेबसाइट देखें कि आप गूगल फॉर्म आप पुलवांग एप्लीकेशन कर इट अम तरह और कृषि क्रम ना तक तरह पे आयतने अपे आयतने लिखने हा अप्लीकेशन क्रम कर मेरे संबंधन पुलवा एमन आयत संबंध अप्लीकेशन बारे संबंधन ओ मैडम දැන් එක එක ශාකාවල් වල එක එක පාඨමාලාවල් තියෙනවනේ. එතකොට දැන් අපි ඉන්නේ අද බටු හේන ශාකාවේ. එතකොට මෙහි තියෙන පාඨමාලාවකට ගාල්ල දිස්ත්‍රික්කේ ඉන්න ළමෙක් කැමති වෙනවා ඇප්ලයි කරන්න. ඒක කරන්න පුළුවන්ද මට? අනිවාර්යයෙන්ම. ඒක මම මිසේ වන්දි කිව්ව අපේ වෙන මම වෙබ්සයිට් එකක් තියෙනවා. මොකද අපිට ගත්තා ඔන්ලයින් ඇප්ලයි කරනවා. ඒ ඔන්ලයින් ඇප්ලයි කරලා තියෙන ඇප්ලිකේෂන් දිහා බලුවම සමහර දරුවෝ ඇත්තටම මේ දිස්ත්‍රික්කේ ළමයි නෙවෙයි ඇප්ලයි කරලා තියෙන්නේ. समार दर दंटमा पिट पवर्तन पाठमाला गता पिट डिस्ट्रिक संबंध मेहे नवर्तन पास का मरगन मे अम्म इन गोकने वगेमी प्रदेश सामान्य रत्न डिस्ट्रिक वगेम अने डिस्ट्रिक्ट मे प्रत्येतम इतने इतने उदाहरण अभी कार्मिक शक्ति पाठमाला इधर ఇది నమోతితి మే మధ్యస్థాని వగేమ ఇదరు గాలిన గాలిన దర్వత గాలి ప్రదేశే నే పాఠమాలవ హదరణ పులంకమ తీయను ఓ మేడం ఇదిం అత్తటమ మమ దన్ నతి కరుణ కారణ గొడక్ అది ఇగిన గత్త విటిఏ కియన్నే మొకద్ద ఎన్వికియు లెవెల్ ఎక కియన్నే మొకద్ద మే హమదేమ అది అపి ఇగిన గత్త మం హితనా బలన్ ఇన్నైట తద ఎపిసోడ్ ఎక గొడక్ వెదగత్ వెన్న అది కిల ఇదిం పాఠమాలా గెన కథా కరన్న తీనో వెన వెనమ హబై అది దవసతి అపిట కాలే హరస్ వెలా తీనో ඉතින් අද දවසේදී මේ තොරතුරු බෙදා හදාගත්ත දැනුම බෙදා හදාගත්ත නිලංකා ප්‍රේමරත්න මැඩම්ට ගොඩක් ස්තුතියි. ඔව් මිස් සේවන්දි මම හිතන්නේ මමත් අනිවාර්යෙන්ම මිස් සේවන්දිට ස්තුතිවන්ත වෙනවා. මිස් සේවන්දිට විතරක් නෙමෙයි මම හිතන්නේ මිස් සේවන්දිගේ එලොල් කුපිට ටෙලිවිෂන් එකේ ඉන්න මේ වැඩසටහන මේක සිදු දෙනාටම. මොකද ඔබ කණ්ඩායමක් කරන්නේ ඉත සමාජයට රටට මම හිතන්නේ ලොකු මෙහෙවරක්. මොකද හේතුව අපිට මේ මේ පැනවිදේ अभी तन उपचार कटित करे राज्य आयतन धन गंट पनीन उत्साह मैं उपखंड सहयोग्यता मैं तेने अपे अद समाज मध्य दाला वस्ते तरह गुडा
संबंध लाती मंगता आप गंबद धरवान इट पास नगरबद धरवान करता सेलूम धरवान मैं दुर्कने पावती करना समाज माध्य दस कटी करना मंगता लोक पनी कत्तर दिन पुलवा इवे सीधन आटम श्रीलंका वृत्तिपूर्ण अधिकारी अट मैं तुम लोग सेवा वकह समान ई थिंक मम किस्तुन सेवा सीधन आटम मे गना ओ मैडम इधं ये करण कारण जीवित गुडाक कदगा एपिसोड तौर दून मैडम टे गुडाक स्तूति मैडम टे मैं सामुदेना नीलांका प्रेम रत्न अपे मैडम टे आई बोन मैडम आई बोन सीवन अभी नमस्ते अनिवार्य।